කොහොමහරි ආරයන් එක්ක නේලාන්ටි ආගිය කර කර ඉන්න වෙලාවේදී අර්පිතා මෙතනින් යනවා. ඇයගේ හිත කාමරේ දොර ලොක් කර ගන්නවා. හැමදෙනාම කලබල වෙනවා. අර්පිතා මොකද මේ කරන්න හදන්නේ කියලා. කාමරේ හා පැත්තෙන් ප්‍රීතයි නීලයි දෙන්න ගිහිල්ලා බලනවා. අර්පිතාක හොඳට මඩනවා කියලා ප්‍රීත කියනවා. ඉතින් ආරිනු දුවගෙන එනවා. අර්පිතා මේ වෙලාවේදී කියනවා, මමයි මේ ගෙදර සහෝදරයන්ගෙන් වැඩි මහල් කෙනා. හැබැයි මං මේ පවුලට වදයක් වෙලා හැමදෙනාම මේ රණ්ඩු කරන්නේ මං නිසා. ඒත් මට මං වෙනුවෙන් රණ්ඩු කරගන්න බෑ. එම්ලි ආරිනු දෙන්න රණ්ඩු වෙන්නේ මම නිසා. මට තාමත් මගේ ජීවිතේ බේරුමක් කරගන්න බැරි වෙලා. හැමෝටම මාව තේරෙනවා. ඒත් මට මාව තේරුම් ගන්න බැරි වෙලා මං මේ හැම දෙයක්ම හරි ගසනවා. මටම මොනහරි දෙයක් කරන්න සෙද්ධ වෙනවා. දැන් නර්මදත් කලබල වෙලා කෑ ගහනවා. අනේ පොත්තේ, වැරදි තීරණයක් ගන්න එපා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා. හැබැයි ඉතින් එහෙම කිව්වා වුණත් අර්පිතා මේ වෙලාවේදී බෙහෙත් වගේ කරගෙන බොන්නයි හදන්නේ. ඉම්ලි මේ වෙලාවේදී කාමරේ දොරට තට්ටු කර කර ඉන්නේ නැතුව බල්කනි එක පැත්තෙන් යන්න කියලා එළියට දුවගෙන යනවා. හැබැයි ඒ වෙලාවේදී අය දකිනවා තවත් කෙනෙක් අර්පිතාගේ කාමරයට ඇතුල් වෙන්න හදන විදිහ. මේ වෙන කවුරුවත් නෙමෙයි සුන්දර. සුන්දර කාමරේ බල්කනි එකෙන් අර්පිතාගේ කාමරයට ඇතුල් වෙන්නයි හදන. ආරින් අර්පිතාගේ කාමරේ දොර කඩන්න හදද්දිම දකිනවා තව කෙනෙක් ඇවිල්ලා බල්කනි එක පැත්තෙන් අර්පිතාගේ කාමරේ දොර කඩන හැටි. සුන්දර අත ගොලි කරලා එතන දොරේ වේදුරුවකට ගහනවා. ඊට පස්සේ අගුල ඇරගෙන අර්පිතාගේ කාමරයට ඇතුල් වෙනවා. ඊටත් පස්සේ ඔහුගේ අතේ තිබුණු බෙහෙත් කොපිය විසික් කරනවා. ආරින් මේ සේරම දේවල් බලාගෙන ඉන්නේ. සුන්දර කාමරයට ඇතුල් වෙච්ච විදිහටම එම්ලෙත් බල්කනි එකෙන් අර්පිතාගේ කාමරයට එන්නයි හදන්නේ. කොහොමාරි එවෙනකොටත් සුන්දර ඔහුගේ අතත් තුවාල කරගෙන තමයි අර්පිතාගේ කාමරයට ආවේ. සුන්දර අහනවා, ඔයාට පිස්සු හැදලද? ඔයා මොනවද මේ කරන්න ගියේ? ඔහු කියනවා, මං දන්නවා ඔයාට මාව ඕන නෑ කියලා. මගේ කිසි වටිනාකමක් නෑ. ඒ වගේම මං දන්නවා ඔයාට මාත් එක්ක ජීවත් වෙන්නත් ඕන නෑ කියලා. ඒත් ඉතින් ඔයා ජීවත් වෙන්න ඕනේ. සමහර විට මගෙන් ඈත් වෙලා වෙන කාගේ හරි වෙලා හරි ඔයා ජීවත් වෙන්න ඕනේ. ඔයා නැති වුණත් මගේ ජීවිතේනොත් වැඩක් නෑ. අර්පිතා අහනවා, ඔයා මට මේ බනිනවද? එහෙම නැත්නම් මට මේ ආදරේ කියලා කියනවද? සුන්දර කෑ ගහලා කියනවා, මං මේ කියනවාට ආදරේ කියලා තමයි. අර්පිතත් කියනවා, මාතට ආදරේ සුන්දර. එම්ලි ආරෙනුවේ දෙන්නම දෙපැත්තේ ඉඳගෙන මේ දේ දිහා බලාගෙන ඉන්නේ. එම්ලිට නම් ගොඩාක් සතුටුයි. ටික වෙලාවකට පස්සේ තමයි අර්පිතා දකින්නේ සුන්දර ගැත තුවාල වෙලා කියලා. අර්පිතා කලබල වෙලා ඉන්නේදී සුන්දර කියනවා, නෑ ඒක තරම් දෙයක් නෙමෙයි. කොහොමාරි අර්පිතා සුන්දරව වැළඳ ගන්නවා. ඒ සීන් එක දිහා බලාගෙන ඉඳලා එම්ලි කල්පනා කරනවා, අනේ මං ඔතන හිටියා නම් සුන්දරට ඇහෙන්න ආවාව කියලා කියනවා. ඇය දෙවියන්ට කියනවා මෙයාලා දෙන්නගේ අස්වාහ දුරු කරන්න කියලා. පස්සේ ඉතින් ආරිනුත් එනවා කාමරේ දොර කඩාගෙන ඇතුළට. එම්ලිත් ජනේලෙන් පැනලා මෙතනට එනවා රග්ගාලා. මොනයි මනා සිද්ධ වේද කියලා හිතාගන්න බැරි නිසා නේලාන්ට සුපුරුදු විදිහට යාගෙන නාටකම පටන් ගන්නවා. අය කියනවා, අපේ දුව හරිම පරිණතයිනෙ නේද? ඒකනේ මේ වැඩකාරයට මේ තරම්ම ලං වෙලා ඉන්නේ. ආරෙන් එක පාටම සුන්දර ගාවට යනවා. එම්ලි ගොතක ගා කියනවා, ඒ බිපේ අනේ නවතින්න, අනේ ප්ලීස්. එම කියද්දෙම ආරෙන් එක පාරටම සුන්දරව වැළඳ ගන්නවා. ආ සුන්දරට තෑන්ක්ස් කරනවා තමන්ගේ අක්කගේ ජීවිතේ බේරලා දීපු එකට. සුන්දර කියනවා, නෑස. අර නෙවලායම කියනවා, මං අකගාවට එන්න කලින් ඔයා මගේ අකගාවට ආවා. අකව බේරගත්තා. මට සර් කියලා කතා කරන්න ඕන නැහැ. අහෝ, අර්පිතාට කියනවා, අකයාට මතකයිද පොඩි කාලේ මං මොන දේ කරත් ඔයාගෙන් අහනවා. මං මොන ඇඳුමක් ඇඳ ඒක හොඳයිද කියලා ඔයාගෙන් අහනවා. ඒ වගේම මං තෝරගන්න ඕනේ සයන්ස්ද එහෙම නැත්නම් කොමස්ද කියලා. ඔයා කියන දේවල් අනුව තමයි මං තීරණය කරේ. මොන දේද හොඳ කියලා මං නිතරම ඔයාගෙන් ඇහුවා. අකි මං අදත් අහනවා ඔයාගෙන්. එහෙම කියලා ආරෙන් සුන්දර්ගේ අත උඩි අර්පිතාගේ අත තියෙනවා. ඊටත් පස්සේ අහනවා, අකි මෙහෙම හොඳයිද? සතුට වැඩිකමට අර්පිතා ආරෙන්ව වැළඳ ගන්නවා. ඒ වගේමයි එම්ලිගේ නර්මදාගේ අස්වලත් තියෙන සතුට කඳුලෝ. හැබැයි ඉතින් නීලාන්ටිගේ හැම ප්ලෑන් එකක්ම වතුරේ. අර්පිතා කියනවා ආරියන්ට,
අර මට මේ ගැන ඔයත් එක්ක කතා කරන්නයි තිබුණේ. මට ඔයාට මේ ගැන කියන්න තිබුණා. අනේ මට සමා වෙන්න. ඉතින් එම්ලි කියනවා ඒකට කමක් නැහැ කී. නර්මදා තහනවර පිටාගෙන් ඔයා අප නිසා මේ විදිහට කටපියාගෙන හිටියද? ඔයාගේ නිශ්ශබ්දතාවය නිසා අපිටත් මුකුත් තේරුම් ගන්න බැරි වුණා. කොහොම හරි ආයෙත් අමාවයි අක්කවයි දෙන්නම වැළඳ ගන්නවා. අර්පිතා කියනවා එම්ලිට. එම්ලි මේක ෆැමිලි හග් එකක්. අයියෝ ඇත්තට වෙලා ඉන්නේ. ඔයාත් එන්න මෙතෙන්ට. ඉතින් එම්ලිත් එකතු වෙනවා මෙතෙන්ට. හතර දිනම වැළඳ ගන්නවා. පස්සේ ආරෙන් සුන්දරගාවට ගිහින් කියනවා. අක මාත් එක්ක කතා කරේ නෑ වගේම මාත්වත් එක්ක කතා කරේ නෑ. හැබැයි මට තිබුණ ඔයත් එක්ක කතා කරන්න. අහෝ ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. මට ඕන ඕනේ අක්කට මං තරං ආදරය කරන කෙනෙක් නෙමෙයි. මටත් වැඩි ආදරය කරන කෙනෙක්ව හොයාගන්න. මට දැන් ගොඩක් විශ්වාසයි. ඒක නෑ ඔයා කියලා. ඔයා අනිවාර්යයෙන්ම මගේ අක්කව ආරක්ෂා කරගන්නවා. එයාව සතුටින් තියනවා. අර්පිතත් අම්මා ගාවට ගිහින් කියනවා. අම්මි මං මේ තරං වෙලා නිශ්ශබ්දව හිටියේ මට හරි වැරද්ද තෝරගන්න බැරි වෙච්ච නිසා. මට කිසිම තීරණයක් ගන්න බැරුවයි හිටියේ. අය කියනවා අම්මට. අම්මා මට කියන්නකෝ. අම්මා මට සුන්දරටයි දෙන්නට ආශිර්වාද කරනවද? නර්මදා අර්පිතාව වැළඳ ගන්නවා. නර්මදා සුන්දරගාවට ගිහින් කියනවා. දේව මෑණි ඔයාලා දෙන්නවම ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම අය කියනවා. මං කැමති අද එක දෙයක් කතා කරන්න. මට මිනිස්සු මොන කතා කිව්වත් ඒවයින් කිසිම වැඩක් නැහැ. මට ඕනේ කරන්නේ මගේ දරුවන්ගේ සතුට. මේ අම්මට ඕනේ කරන්නේ යාගේ දරුවන්ගේ සතුට විතරමයි. අය සුන්දරගේ මෝනෙන් අල්ලගෙන කියනවා. මේ දැන් ඉඳන් ඔයත් මගේ පුතේ. අය සුන්දරවත් වැළඳ ගන්නවා. එයා සෙම්ලි අර්පිතාව ගිහලා වැළඳ ගන්නවා. පස්සේ සුන්දර ගාවටත් යනවා. අනේ කලන්දර ඔයා. ඔයාටත් මගේ සුබ පැතුම්. ඊට පස්සේ එම්ලි උඩ පැන පැන ආරෙන්ගේ දිහාවටත් හැරෙනවා. අය ආරෙන්ට කියනවා. හැමදාමත් වගේ ඔයා අදත් ඇත්තට උදව් කරා. මං ඔයාට තෑන්ක්ස් කරනවා ඒ වෙනුවෙන්. ආරියනුත් එම්ලිට තෑන්ක්ස් කරනවා. හැමදාම වගේ ඇත්ත එළියට අරගෙන ආපු එකට. හැබැයි ඉතින් නීලාට උත්සාහ කරනවා. අන්තිම වතාවට හරි මේක කඩලා දාන්න. මොකක්ම හරි දෙයක් කරන්න. අය නර්මදාට කියනවා. ඔයා හදනවාගේ පවුල විනාශ කරලා දාන්නද? නර්මදා කියනවා නෑ අක්කේ නෑ. මෙයාලා දෙන්න එකතු වෙන එකෙන් මගේ පවුල විනාශ වෙන්නේ නැහැ. මගේ පවුලට සෞභාග්‍ය එකතු වෙනවා. නේලාන්ටිට කේන්ති ගිහිල්ලා ප්‍රේතවත් ඇදගෙන මෙතනින් යන්න එම්ලිවත් අල්ලු කරලා දාලා. හැබැයි ඉතින් එම්ලි ගිහිල්ලා හැපෙන්නේ ආරයන්ගේ ඇඟේ. අනේ ඉතින් දෙන්නට දෙන්න දෙහා ඇසිපිය නොහැලා බලාගෙන ඉන්නවා. මේ දේවල් වලින් පස්සේ එම්ලි මතක් කරගන්නවා ආරයන් දෙමාපියන් ගැන කියපු දේවල්. ඒ වචන මතක් කර කර එම්ලි අඬනවා. ඊටත් පස්සේ එම්ලි ගන්නවා පක්දන්ඩියවල පෝස්ට් ඔෆිස් එකට කෝල් එකක්. එම්ලි වඳුන ගත්තට පස්සේ පෝස්ට්මන් කියනවා ඇයට. අනේ එම්ලියා, ඔයා හොම ඉන්නකෝ. මං ගිහලා මිතිට කතා කරගෙන එන්න. එම්ලි කියනවා නෑ නෑ මාමේ. අය අහනවා මිතිටයි සතේකම්ටයි කොහොමද කියලා. ඉතින් පෝස්ට්මන් කියනවා එම්ලිට. ඔයා ආරයන් මහත්තයව බැඳපු දවස ඉඳන්ම මගේ එම්ලියා පක්දන්ඩියවල නම මුළු ලෝකෙම රන්නකුරෙන් ලියනවා කියලා. එතකොට මිති ගැන මං මොනා කියන්නද? මිති එම්ලි ගැන ඒ වගේම ආරයන් මහත්තය ගැන ගොඩාක් ආඩම්බර වෙනවා. එයාලා දෙන්නට මොයාම ගොඩාක් මතක් වෙනවා ඇති. එයාලා දෙන්නට විතරක් නෙමෙයි මුළු පක්දන්ඩියවලටම ඔයාලා දෙන්නව ගොඩාක් මතක් වෙනවා. එම්ලි කටවහගෙන අඬන ගමන් ඉන්නේ. පෝස්ට්මන් අහනවා එම්ලිගෙන්, ඔයාට අපිව අමතක වෙන්නේ නැහැනේ? එම්ලි කියනවා නෑ, කවදාවත් නෑ. එහෙම කියලා තමයි ඇය ෆෝන් කෝල් එක කට් කරන්නේ. ඊටත් පස්සේ එම්ලි හොඳටම අඬනවා. ටික වෙලාවකින් ආරයන් එනවා කාමරයට. ඔහු දකිනවා එම්ලි එකඟ ගහ අඬන විදිහ. ආරයන්ට බලාගෙන ඉන්න අමාරුම දේ තමයි මේ විදිහට එම්ලි අඬන එක. ඇය එම්ලිගේ උරහිසෙන් අතක් තියන්නත් හදලා අපවත පිටිපස්සට ගන්නවා. ආරයන් කියනවා, මං දන්නවා ඔයා හොඳින් නෙමෙයි කියලා. හැබැයි අඩුම ගානේ මං දන්නේ නැහැ ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද කියලාවත්. ඔයා මට කියන්නකෝ මං මෙතන ඉන්න ඕනේද? එහෙම නැත්නම්. එහෙම කියනවත් එක්කම එම්ලි එකපාරටම හැරිලා ආරයන්ව වැළඳ ගන්නවා. ඔහු වැළඳගෙන හොඳටම අඬනවා. ආරයන්ත් එම්ලිව වැළඳ ගන්නවා. එම්ලි අඬන්න කියනවා, මං මහා පව්කාරියක්. අම්මට මව කොයිතරම් නම් වටිනවද? ඒත් මං අම්මට සලකපු විදිහ, මං හරිම නරක කෙනෙක්. ආරයන් කියනවා එම්ලිට, එම්ලි මං කියන දේ අහන්නකෝ.
මොලේම මෙතනින් ඉඳ ගන්න. ආරණ්‍යම්ලව වාඩි කරවනවා. ඔයාගේ අතින් එහෙම කිසිම පවක් සෙන්ද වෙලා නැහැ. මම ඔයාව දන්නවනේ. ආරියන් කියනවා එම්ලෙට එම්ලගේ සම්පූර්ණ ප්‍රශ්නේ ඔහුත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් එම්ල කියනවා වෙඩින් එක දවසේ අම්මා දාපු කොන්දේසිය. ඒ නිසා අම්මත් එක්ක කොයි තරම් නම් කේන්තියෙන්ද හිටියේ කියලා කියනවා. ඇගේ සර වචන වලින් අම්මගේ හිත කැලි කැලි වලට බින්ද විදියට කියනවා. ඒත් අම්මා එව බුලට් ප්‍රූෆ් ග්ලාස් එකක් වගේ ආරක්ෂා කරපු විදිහ ඒ හැම දෙයක්ම එම්ල මතක් කරලා දෙනවා. අම්මා කරපු හැම දෙයක්ම කරයාගේ සතුට වෙනුවෙන් විතරයි කියලා ඇයට තේරෙන බවත් කියනවා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම තේරුම් ගන්න ඇය ගොඩක් පරක්කු වෙලා. ඒ විතරක් නෙමෙයි එම්ල කියනවා උදේගේ අයගේ අතර කිසිම වෙනසක් නැහැ කියලා. අම්මට ඒව කොයි තරම් නම් වටිනවා වුණත් ඇය අම්මට සලකුවේ උදේයාගේ දෙමෝපියන්ට සලකපු විදිහටම තමයි කියලා කියනවා. උදේට දුන්න වගේම දනුවම් ඇයටත් හම්බ වෙන්න ඕනේ කියලා එම්ල කියනවා. එහෙම කියලා කම්මලට ගහ ගන්නවා. ආරෙන්ට කියනවා ඇයට ගහන්න කියලා. ආරය නවත්ත ගන්නවා ඒව. ඒ වගේම ඔහු කියනවා අංක එක ඔයාවවත් වෙන කාවවත් උදේ වගේ මනුස්සයෙක් එක්ක කම්පයා කරන්න එපා. කවදාවත් එහෙම කරන්න එපා. අංක දෙක තමයි මෙතන වැරද්ද තියෙන්නේ ඔයාගේවත් අම්මගේවත් නෙමෙයි. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මම. මමයි ඔයාට බල කරේ. මං ඔයාට බල කරේ නැත්නම් ඔයාගේ අම්මා ඔයාට බල කරන්නේත් නැහැ. මට ඔයාට හොඳ බොස් කෙනෙක් වෙන්න බැරි වුණා. හොඳ යාළුවෙක් වෙන්න බැරි වුණා. ඒ වගේම හොඳ එහෙම කියලා ආරෙන් නවතිනවා. එම්ල හවත් එ මොකද්ද කියලා ආරෙන් කියනවා. ඒක නොකිය ඉන්න තරමටම හොඳයි. ඒ වගේම ඔහු කියනවා ඔව් එම්ලගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්ම ඇයට ඇති වුණේ ප්‍රශ්න විතරක් කියලා. ඒ වෙනුවෙන් ඇගෙන් සමාව ගන්නවා ඔහු. එම්ල ආදරය කරන කට්ටියත් මේ විදිහට දුක් විඳින්නේ ඔහු නිසා කියලා කියනවා. අම්මගේ එම්ලගේ අතරේ මේ වගේ වැරදි වැටහීමක් ඇති වෙන්න එකම හේතුව ඔහු කියලා කියනවා. කීප වතාවක් මීම්ලගෙන් සමාව ගන්නවා ඔහු. ආරෙන් කියනවා ඔයාට සිද්ධ වුණේ බලහත්කාරයෙන්ම ඔයා මේ ලෝකේ වැඩිපුරම වෛර කරන එහෙම කියනවත් එක්කම එම්ල ආරෙන්ගේ කට වහනවා. අය කියනවා නෑ එහෙම කියන්න එපා. ආරෙන් එම්ලගේ අතත් අල්ලගෙන අහනවා ඇයි මං එහෙම නොකියා ඉන්නේ. ඇයි එම්ලේ ඒකේ තේරුම ඔයා මේ බලෙන් සිද්ධ වෙච්ච කසාදේ ඇත්තම එකක් විදිහට පිළිගන්නවා කියන එකද? ඒ කියන්නේ ඔයා මට දැන් වෛර කරන්නේ නැද්ද? ඔයාට ඕනේ කරන්නේ මේ විවාහය දිගටම මේ විදිහටම පවත්වාගෙන යන්නද? මුළු ජීවිත කාලය පුරාවටම එම්ලේ උත්තර දෙන්න හදනවත් එක්කම මෙයාලට ඇහෙනවා ලොකු සද්දයක්. මෙයාලගේ කාමරේ එක ජනේලකට ගල් පාරක් වැදෙනවා. දෙන්නම කතා වෙනවා. කොහොමද එකපාරටම මේ ජනේලෙ බිඳුනේ? එම්ලේ කියනවා අපි පාලට ගිහින් බලමු. එහෙමනම් බලමු ළඟට මොකද වෙන්නේ කියලා.